සමන්තචක්කවාලේසූ අත්‍රගච්චන්තුදේේවතා සද්ධම්මං මුනිරාජස්ස, සුනන්තුසග්හමොක්දං, ධම්ම සවෙනකාලු අයං භදන්ත දම්ම සවෙනෙකාලු අයං භදන්ත ධම්ම සවෙනකාලු අයං භදන්ත නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු අරහතු, සම්මා සම්බුද්ධස්ස කෝනුහාසෝකිමානන්ඳෝ නිච්චං පජ්ජලිතේහේ සත්හි අන්ධකාරන ඕනත්දහා පදී පන්න ගවෙසතතිී ස්්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පංවතුනි. පින්වත් ඔබ හැම දෙනාම මෙ සූධානංවන්නේ නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනාවෙන් උතුම් ධර්මාණුශාසනාවක් ශ්‍රවණය කිරීමට. ධර්ම ශ්‍රවනාබිලාසී ශ්‍රාවක පින්වත් ඔබ හැමදිනාටම තථහාගත ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසිං දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාලමින්, අද දවස්සේ නෙත්තේෆෙම් ධර්ම දක්ෂිණාව සඳහා දායිකත්තේ දරනවා දක්කුණු තලංගම විජිතපුර ජයන්තී මාවත්තයෙහි නමයෙන් එකොළහා ඒ දරණ නිවසෙහි පදිංචි, පත්මා විධානගමගේ මෙනවිය විසින් එමනැත්නන්ගෙම දියනිය විසින් මෙම දායිකත්වය, තින් එතුමියගේ දායකත්වෙන් යුතුව පින්වත් ඔබ හැම දෙනාටම අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොටවර්දහාල එ සද්ධර්මය ශ්‍රවනය කිරීමේ අවස්ථාව උදාවෙලා තියෙනවා. දායකත්තේ දරන පිංවතුන්ගේ බලාපොරොත්තු අරමුණු සිහිපත් කරලා ධර්මානු ශසනාව කෙලවරදි, ආසිරුවාද කිරීම් පිින් පැමණෙවීම ආදී කටයුතු, සිද්ධ කිරීමට අවස්ථාව තබා ගනිමින් මේ අවස්ථාවේදීහි, අපි මාතෘකා කරගත්ත ගාථධර්මයට අදාල දහම් කරුණු ටික පින්වත් ඔබට පහදලා දෙන්න. පොරොත්තු වවා. පිමතුනි මමාද මාතෘකා කරගත්තේ අපි කවුරුත් හොඳට දන්න කියන බනපොතක් තමයි දම්ම පදය දම්ම පදය කියන්නේ මෙ නිකාය ග්‍රන්ථ වසයෙන් ගත්ත හම කුද්දක නිකායට අයිති වෙන පොතක්. ඒ කුද්දක නිකායට අයිති වෙන ධම්ම පදය කියන බණපොතේ ජරාාවග්ගයේ සඳහන් වෙන ගාතාව මෙම ගාතාව ජරාාවගගයේ පළමුුවන ගාථාව හැටියටයි සඳහන් වෙන්නේ. තතාගත බුදුරජාණන් වහන්සේ මේක පැනයක් හැටියටයි ඉදිරිපත් කරන්නේ පෝණු හාසෝ හාස කියන වචනය තේරුම හාස්ය කියන එකයි. කොහොමද සිනාසෙන්නේ ආනන්ද කියන්නේ සතුටු වෙනවා කියන එකයි. කෝනු හාසෝ කිමා නම්දු කොහොමද හිනාවෙලා ඉන්නේ කොහොමද සතුටින් ඉන්නේ. නිච්චං පජ්ජ ලිතේ සති නිච්චන් කියන්නේ නිතර හැම මොහොතකම පද්ජලති කියනවා දැල්වෙනවට ඇවිලෙනවට ගිනිගෙන දැවෙනවාට කියනවා පච්ජලති කියලා. ට නිතරම ගිනිගෙන දැල්ුවමින් පිච්චමින් අවතිද්දි කොහොමද සතුටින් ඉන්නේ කොහොමද හිනාවෙලා ඉන්නේ. අන්ද කාරන ඕ නත්තා. එහෙම දැල්විලා කිටියට දැල්විලා තිබුණට ආලෝකයක් නොවෙයි පවතින්නේ අන්දකාරයක්මයි. අන්දකාරන ඕනත්්දා අඳුරෙන් වැහිලයි ඉන්නේ. එෙම අඳුරෙන් වැහිලා ඉද්දී පදීපන්න ගවෙස්සත පදීප කියන්නේ ්‍රදීපය කියන්නේ පහන කියන එකයි. ගවේෂනය කරනවා කියන්නේ විමසලා හොයලා බලනවා. නගවස්සත ගවේෂනය නොකරන්නේ නොසොයන්නේ කුමක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. නැවතත් කියනව නම් නිතරම ගිනිගෙන ඇවිලෙමින් දැවද්දී කොහොමද හිනාවෙන්නේ කොහොමද සතුටින් කල්ගෙවන්නේ අඳුරෙන් එළියට ඇවිල්ල ආලෝකයක් උදාකරගන්නට ආලෝකයක් සලසාගන්නට ඇයි උත්සහවත් නොවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. අපි දන්නවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෑම දේශනාවකටම පුමක්කෝ හේතුවක් ඉදිරිපත්වෙලා තියෙනවා. මේ කියපු දේශනාවටත් ඒ ආකාරටම හේතුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ පිංහතුන්ල දන්නවා විසාකා මහා උපාසිකාව. දවසක් විශාක්කා මහාඋපාසිකාව බුදුරජාණන් වහන්සේකෙන් බනාහන්න යන්න සූදානං වෙනවා. ඒ අවස්ථාවේදේ සැවැත්නුවර වාසී පන්සේයක් පමණ තරුණ කාන්ත වූ බිරිින්දෑවරු විසාකා උපාසිකාවත් සමග බනාහන්න යන්න සූදානන් වෙනවා. මේ කාලයේ විශේෂ උත්සවයක් සැනකෙලියක් සැවත්නෝර පැවතුන ඒ සැනකෙලියේ ස්වභහාවේ තමහි මිනිස්සු කාලබීලා බොහොම විනෝධීෙන් විශේසයම මත් වලින් සප්පායම් වෙලා බොහොම විනෝධයෙන් කල්හරින කාලසීමාව. පිදන්නවා අවුරුදු සමය වගේ ඉටටුවෙනකොට අදටත් අපේ ඇතැම්මය මත් පැං නිවසටේ කරාසී කරගෙන මත් පැන් පානේ කරලා ආලබීල සතුටුුවෙන එක තමයි අවරුද්ධට කළයුත්ත කියලා තේරුන්ගත්ත එහෙම හිතාගත්ත පිරිසක්කින්වනේ. තින් මේ සැවත්නුවර පැවති සැනකලිය තුලත් ඒ වගේම තමයි සතියක් පුරාවටම ඒ සැවැත්නුවරවාස බොහෝ අය මත්තැංවලින් සප්පායම්වල නොයෙක් කාකාරයේ කෙලි සෙල්ලාම් කරමින් විනෝධයෙන් කල්යවනවා. මේ අතර කාන්තාවන් පවා මත්පැන් පානය කරලා නොඒක් කාකාරයෙන් විනෝදයට නැඹුරුවෙනවා. ඒ කාලපරිච්චේදේද තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් බනාහන්න විසාක්කා උපාසිකාව සැවැත්නුවර ජේතවනාරාමයට යෑමට සූදානං වෙනකොට අර පන්සීයක් පමණ තරුණ බිරින්දෑවරු විසාකාවස් සමග බනාහන්න මෙ ගමනට එකතු වෙනවා. හැබැයි ඒ අය තමන්ගේ ඇඳුම් පැළඳම් අස්සේ නොයෙක් තැංවල නොයෙ කාකාරයට මත් පැන් අසුරපු බෝතල් ඒ දේවල් සඟවාගෙන තමයි මේ බනාහන්න විශාකාවස් සමඟ ගියේ. ධර්මදේශනාව සිද්ධ වෙන අතරතුරේද වරින්වර එක්කෙනා දෙන්නා නැගිටලා යමින්, අර මත්පැන් පානය කරමින් බණහන අවස්ථහාාවේදී කටයුතු කරනවා. එහෙම මත්පැන් පානයේ කරලා මේ අය මත්බවට පත්වනාට පස්සේ සිහි විකෘති වෙලා කොක්හඬල සිනාසිලා, නො එක් ආකාරයෙන් උස්හඩින් පතා කරලා අත්පුඩි ගසෙමින් සිනාසෙමින් සින්දු කියමින් නොඒ කාකාරයට එතන අසෝභනආකාරයට හැසිරෙන්නට පටන්ගත්තා. මෙ කාන්තාවන්ගේ විලිබිය නැති ඒ ඇවතුම් පැවතුම් දැකලා විසාකා උපාසිකාවත් මවිත වුණ බුදුමේට පත් වුණ. එවගේම එතන ධර්මශ්‍රවනේයට සහභාග්‍යවෙලා සිටිය සෙසු අයත් ශ්‍රාවකයොත් නොසන්සුම් වුණ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අර මත්තැංවලින් ඇතිවෙච්ච වෙරිමත සංසිදුනට පස්සේ. ඔවුන් වෙනුවෙන් ධර්මානුශාසනාවක් සිද්ධ කරලා ඔුන්ගේ සිත්වල පැවති එ කෙලෙස් සහගත සිතුවිලි.ගෙලිටි සිතුවිලි ඉවත්කිරීම සඳහා ධර්මදේශනා කළ. අන්නේ කාන්තාවන්ට පියවි සිහිට පත්වනාට පස්සෙ වෙරිමත්තින් පියවිසිහිට පත්වනාට පස්සේ එ කාන්තාවන්ට තන්ගේ ජීවිතයේ නිවැරදි කරගන්න තමන්ග ජීවිතය යහපත් කරගන්න මගකමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව තමයි කෝනු හාසෝ කිමා නන්දෝ නිච්චන් පද්ජලිතයේ සතිී අන්ද කාරේන ඕනද්හා පදීපන්න ගවස්සත. දැ මෙතන අපිට සුවිසේසි කාරණ කීපයක් හඳුනාගන්න ලැබෙනවා. කත් තමයි සාමාන්‍යයෙන් ලංකාවේ. අපි වැඩිවසේම විශ්වාස කරන දෙයක් තමයි මේ පුරුෂ පක්ෂයේ අය මත්තැංවලට මද්‍රව්‍යවලට වැඩිවසයෙන් නැඹුරු වෙලා කටයුතු කරනවා කියන කාරණය. එක යහපත් දෙයක් නොවෙයි එක හොඳ දෙයක් නොවෙේ නමුත් එවැනි තත්ත්වයට බහුල වසයෙන් නැඹුරු වෙන්නේ පුරුෂ පක්ෂය අය කියන එකයි සාමාන්‍ය මතය පිළිගැනීම. නමුත් මේ කථාවත් සඳහන් වෙනවා කාන්තාාවෝ තමයි මේ ඇඳුන් අස්සේ හංගගෙන ගිහිල්ල මත්. ැන් පානය කරලා සිහි විකෘති වෙලා වෙරිමතින් අසෝභනව අර ධර්මදේශනාව සිද්ධ වෙන ස්ථානයේ තුළ හැසිරෙන්නේ. ඒ අතීතේ වගේම තමයි වර්තමානයේ අපි උපදේශන ක්‍රියාවලිය තුළ නිරතවෙලා මේ සමාජයේ මිනිසුන්ගේ ගැටලුවලටැහුම් කන්දන ඒ ගැටලු සංසිදුවාගන්න උදවූපකාර කරන හාමුදුරු කෙනෙක් හැටියට මම හඳුනාගෙන තියෙන කාරණයක් තින වර්තමානයේ වෙනදාට වඩා මෙ මදද්‍රව්්‍යවලට මත් පැංවලට කරුණ කාන්තාවන්ගේ නැබුරුුවීම ඉතාම අධික ස්වභභාවයක් අපිට දකිින්ට ලැබෙනවා. එක්තරා අවස්ථාවක අපිළඟට සේවාලාබියෙක් උපදේශනය ලබාගැනීම සඳහා පැමිණිය ඇය තරුණ ගැහැනුළමයෙක් ප්‍රාත්‍රිය එලිවෙනකොට දුම්වැටි පණහක් ඇය පාවිච්චි කරලා තිබුණ. එවගේම මත්පැන් බෝතලයක් තනිුවම පාවිච්චි කරලා තිබුණ. ඇත්තටම දුම්වැටිය එක මිලගණන් කොහොමද කියලා මම දැනගෙනෙ හිටියෙනෙ හැ. ඇයගෙන් මං ඇහුවා කොහොමද එක දුම්වැටියක මිලකීයද කියලා. ඇය කිව්වා හැත්ත පහක් වෙනවා කියලා. ඊට අඩු මුදල ටත්තියෙනවා ඊට වැඩිමුදල ටත්තියෙනවා මම පාවිච්චි කරන්නේ. හැත්ත පහට ගන්න පුළුවන්. තමයි පාවිච්චි කරන්න කියලා මේ එක සිද්ධියක් පදනම් කරගෙන මේක සමස්ත රටේ තියන ගැටලුවක් හැටියට සලකගෙන කතා කරන අනිමේ පින්වතුනිි වර්තමානයේ නාගරික සමාජයේ තුළ විශේසයෙන්ම කාන්තා පක්ෂය තරුණ ගැහැනු ළමයි පැත්තට නැඹුරුව වෙන ස්වභාවයේ සුලභ භාවයක් අපිට දකින්න ලැබෙනවා මේ එක සිද්ධියක් විතරක්නමේ ඒ වගේ සිද්ධි ගණනාවක් අපි කතාබහ කරලා තියෙනවා. කාන්තාවකට හරි වටිනාකමක් සමාජීය වශයෙන් තියෙනවා. නිවසක ගෘහාධිපතියා හෙමනැත්නං ගෙදර මූලිකයා තාත්තා ස්වාමිපුරුෂය. මත්පැනට නැබුරූනහමඒ ගෙදර මොනතරං පරිහානියට පත්වෙනවද සමගිය කොයිතරන්දුරට ඈත්වෙනවද. දරුවන්ගේ මානසිකත්වයට නිදහසට පොයිතරං එක බලපෑම් කරනවාද. දෙවුණුවට මොනතරං හානිකර තත්ත්වයක් ඇති කරනවාද කියන එක සාමාන්‍යයෙන් මේ සමාජයට පොඩ්ඩක් විපරම් කරලා බැලුවහම කෙනෙකුට පහසුවම අවබෝධ කරගන්න පුළුවන්. එතකොට බැරිවෙලාවත් කෙදර ගෘහදිපතියක් ගෘහාදිි ප්‍රතිනියත් ස්වාමියයක් බිරිඳත් කියන දෙපලම මද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්ත යුවලක් වුණොත්. ඔවුන්ට දාව බිහිවෙන දරුවෝ. ඔවුන්ගේ ඇසුරේ හැදෙන දරුවෝ. ඉළඟට මේ සමාජයේ තුළ ඔවුන්ගේ භූමිකාව කොයිආකාරයට පටයුතු කරයිදේක සමාජයට මොනතරම් බලපෑමක් ඇති කරයිද කියන එක. මේ සමාජයේ සිදුවෙන සිදුවීම් තුළින්. අපිට හඳුනාගන්න පුළුවන් එක මහා භයානක තත්ත්යක් එනිසා මද්‍රව්‍ය භාවිතය කොහොමත් පුද්ජලයාගේ ජීවිතය ලෞකික වසේනුත් ආධධ්‍යාත්මික වසේනුත් පිරිහීමට ලක්කරන කාරණාවක් කියන එක පැහැදිලිවම අපි දන්න කරුණ ඉතිං මේ කාන්තාාවෝ පන්සියේය දෙනා, අරවිදිහෙට මත්පැන්පානය කරලා විලිබිය නැතිව ගී කියමින් උස්සලිින් සිනාසෙමින්. බොහොම අසීලාචාර විදිහට මෙ බණ කියන ස්ථානී හැසිරෙන්න ගත්තා, ඔවුන්ගේ වෙරිමත සංසිදනකං ඉඳලයි. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ. එතන තියෙනවා විශේෂත්වයක් තවත් පැත්තකින් ලෝතුරහ බුදුරජාණන් වහන්සේ මේ පිරිසට සානුකම්පිතව ආමන්ත්‍රණය කළ මේ අය මත්තැන්බීපු පිරිසක් දොස් කියලා විහාරයෙන් එලවා දැමිය යුතු නිරපාහැරිය යුතු පිරිසක් හැටියට නොවෙයි දැක්කේ ඒ වගේ වෙරිමත තියන වෙලා වෙදි ඒ අයට අවවාද අනුශසනා කරන්න පෙළඹුණේ නැහැ ඒ අයගේ වෙරිමත්ත සංසිදනකං ඉඳල තමයි ඒ අයට බුදුරජාණන් වහන්සේ අනුශසනා කළේ එහෙම නං අපි අවබෝධ කරගත යුතු දෙයක් තියනවා. සමාජ ඇසුරෙන් වෙන්න පුළුවන් වෙන යම් බලපෑමකින් වෙන්න පුළුවන් යම් කිසි පුද්ජලයෙක් කෙනෙක් වැරදි දේකට නැඹුරු විය හැකි යම් යම් වැරදි සිද්ධ කළ හැකි එපමණකින් ඒ කෙනා කෙලා දැකලා මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකර එ කෙනාව සුමගට ගන්න කටයුතු කිරීමත් වැදගත් මනුෂ්‍ය ගුණයා. යම් කිසි අඩුළුහුඩු කමක් දැක්ක පමණින් මුළුමනිින්ම දුර්ජනය කැටියට කිසිදු වටිනාකමක් නැති කෙනෙක් හැටියට කොංකරන්න යෑම නොවෙයි කළ යුත්තේ ඒ අය සුමගට ගන්න කටයුතු කිරීමයි.ඉනිසාන බුදුරජාණන් වහන්සේ පින්වතුනිේ කාන්තාවන්ට වෙරිමත හිදුනට පස්සෙ ධර්මදේශනා කරන්න යොමුණේ. එතට මේ විදිහටවෙරිමත් වෙලා සිහිවිකෘති වෙලා බොහොම සැහැල්ලුවෙන් ගීත ගයමින් සිනාසෙමින් මේ ජීවත් වෙන්නේ ජීවිතයේ හැබෑස්වභහාවේ හඳුනා නොගෙනමයි ඔබත් මමත් අපි කවුරුතුන් මේ ජීවිතයේ හැබෑ ස්වභහාවේ හඳුනා ගත්තොතු අපි ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වියයුත්තේ කොහොමද කියනක ධරමය පෙන්න ල තියනවා. හිස ගිනිගත්ත මනුස්සේක ඒගන්න ඔහේ ඇවිලෙද්දී ඉවසගෙන නි නෑනෙ. හතර දික්වාග දුවල දුවලා කෙසේ හෝ අර හිස තුළ ඇවිලිලා තියෙන ගින්න නිවාගන්න තමයි නිරන්තරේමු සහ කරන්නේ. ඒ වගේම මේ මනුෂෂත්තය ලබපු අපිට ඉතාම අල්ප ආයුෂයක් තියෙන් කෑමට නිදාගැනීමට රැක රක්ෂාවට මේ වගේ කාර්යන්ට තමන්ගේ කාලය මිඩංගු කරාට පස්සේ ඔබ ජීවත්වෙනවා කියලා හොයල බැලුවොත් එහෙම ඉතාම අල්ප කාලසීමාවක් තමයි ඔබ ජීවත්වෙන්නේ. ඒ කෙටි කාලය තුළ මේ ලබපු දුර්ලභ මනුස්ස ජීවිතය නිකරුණේ ගතවෙන්න ඉඩහරින්නේ නැහැබුද්ධිමත් මනුස්සයා මේකේ වටිනාකම හඳුනාගෙන අර කිසගිනි ගත්ත මනුස්ේගින්න නිවාගැනීමට උත්සහ කරනවා වගේම ලහිලහියේ මේ සසරගින්න නිවාගැනීමට වෙරවීරිය දරනවා. මයි බුදුරජාණන් වහන්සේ මේ තාන්තාවන්ට මතක් කර දුන්නේ ඔබ කොහොම දොය විදිහයට හිනාවෙලා සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්නේ ඔබට තේරෙන්නේ නැත්ද නිතරම ඔබ ගින්නකින් පිච්චි පිච්චි දැවිදවී ජීවත්වෙනවා කියන එක. මේ බණහන ඔබ නුත්මම් ප්‍රශ්න කරන්නේ ඒකමයි පින්වතුනි. හිත ඔබ මේ ගත වෙන හැම මොහොතක් පහසාමම පංචස්කන්දය ගිනි ගොඩක දැවෙන දෙයක් හැටියට නොවයිද කියල බලන්න. ධර්මී උගන්නනවා එකලොස් ගින්නකින් මේශරීරය නිතර නිතර දැවෙනවා පිච්චෙනවා. ඒ එකොලොස් ගින්නම කදද. රාග් දේස මෝහ ව්‍යාදිී එවගේම ජරාව මරණේට පත්වීම සෝකකිරීම එවගේම පරිදේව එහෙම නැත්නම් වැලකීම දුකට පත්වීම දොම්නසට පත්වීම උපායාසය කියන මෙන්න මේවා. රාග දේශස මෝහ, ව්‍යාදිී ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස කියන මෙන්න මේ එකලොස් ගින්නේෙන් හැමවෙලාවේම මේ සත්වයා පුද්ජලයා, පිච්චි පිච්චි දැවිදැවිී කාලය ගත කරන්නේ. පරාගය කියන්නේ ගින්නා. තමන්ගිහිත යම්යම් රූපයන්ට වස්තුූන්ට ඇලුුණහම ඒදේ තමන් සන්තක කරගන්න පුද්ජලයා නොයි ආකාරයෙන් උත්සහවත් වෙනවා. ඒදේ නොලැබෙන කොට විවිධ මානසික ව්‍යාදීන්ට විකෘතිතාවයන්ට ලක්වෙනවා. සමහර උදවිය තමන් ආදරය කරන කෙන තමන්ට නොලැබෙන කොට ජීවිතය තොර කරගන්නවා සියදි විහානි කරගන්නවා එම නැත්නම් මහ දරුණු විදිහෙට ඒකෙනාවත් ගහතනය කරලා තමනුත් ජීවිතය විනාස කරගන්නවා නොයෙක්කාකාරයේ කටයුතු කරනවා එහෙම නැත්නම් ඒමත්තේ කල්පනා කරලා උමතු භහාවයට පත්වෙනවා මානසිකව විකෘති වෙනවා වගේ ඒ රාගයේම ඊළඟ ස්වභහාවේ තමයි දවේසය කියන්නේ තරහව බලන්න කොච්චර ගැලපෙනවද කියලා පින්වතුන්නේ තමන් යමකට ඇලුනහම යමකට ප්‍රාගයෙන් බැඳුනහම ඒ දේට අවහිර කරන සෑම දෙයක් එක්කම ඔබ ගැටෙනවා හිතේ තියන ආසාාව ඉෂ්ට කරගන්න බාධාවෙන බාධකරන දේවල් සමග පුද්ජලියෝ සමග ඔබ දේසයෙන් ගැටෙනවා. ඒ අයත් එක්ක නොෙ ආකාරයේ ආරවුල් ඇති කරගන්නවා. තොට රාගයේ නිසා තමයි දේසේනම තිගින් නැවිලෙන්නේ. ප්‍රියකරන ආස කරන දේවල් තමන්ට ලංකරගන්න බැරිවෙන කොට ඒවට බාධාවෙන දේවල්ලෙක්ක වෛරයෙන් කටයුතු කරනවා. තොට දවේශය රාගයේම කොටසක් හැටියට අපිට හඳුනාගන්න පුළුවන්.ඉලනට මෝහය අපි මේවා නිතර ධර්ම දේශනාවන් තුළ ශ්‍රවණය කරන ලේස ධර්මයෝ. මෝහේ කියන්නේ මෝඩකම මුලාව. ොට රාගය ද්‍රේසය මෝහය. එ මෝහය මුලාවට පත්තින්නේ ඇත්ත තත්ත්වය යථ ස්වභාවය නොදන්න නිසයි. යතා සස්වභභාවේ නොදන්න නිසාම තමයි මෝහයට පත්තිෙන් එහෙම නැත්නම් රාගයෙන්. දේශයෙන් ගැටෙන්නේම මෝහය නිසාමයි. යථ ස්වභාවේ නොදන්න ගතිය. අපි යමක්වෙනුවෙන් කලකෝලාහල ඇතිකරගන්නවා යමකට ආසාවෙන් බැඳෙනවා. ඒ ආසාවෙන් බැඳෙන්නේ මේ සංස්කාර වස්තුූන්ගේ, යථ ස්වභභාවය නොදන්න නිසයි. මොකදද යථාස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, සබ්්‍යේ සංකාරා අනිච්චා. සියලු සාස්කාරධර්මයෝ අනිත්‍යයි. නිත්‍ය නෑ. ස්තිරසාර නැහැ. ොට අස්තිර දෙයක් මතයි, වෙනස්වෙන දෙයකටයි ඔබ රාගයෙන් බැඳිලතියෙන්නේ. ඔබ ද්වේශයෙන් අරගල කරලා තමන්ගෙ කරගන්න නොඒ කාකාරයෙන් ගැටලු ඇතිකරගන්නේ මේ අස්තිරදේකට. අස්තිරයි කියන්නේ ටික කාලයක් ගත වෙලා වෙනස්වනය එකක්නෙමේ ඇතැම්වෙලාවට යම අපත් කරගන්නවා. උදාහරණයක් හැටියට වර්තමාන සමාජයේම තියෙන දෙයක් මම ඔබට කියන්නංකු. දැ මේ දවස්වල නොෙක් අත්‍යවශ්‍ය උපකරණ ද්‍රවවයන්ගේ හිගයක් තියෙනවානේ. දැන් අනාගතයේදී තුංවේලිින් එකවේලක් වත් කන්න හාල් නැතිවේ. මන් දන්න එහෙම වෙනවාද කියන එක. නමු සමාජ එහෙම මතයක් තියෙනවනේ හේටා නිද්ධදිහාට උනහම හාල් ලටයක්වත් හොයාගන්න බැරිවේ. එහෙම හිතනවනේ. එහෙම මේ සමාජයේ තියෙන දේවල්. දැන් එහෙම හැගෙන නිසා දැනෙන නිසා හොරකමින් වංචාවින් අනීතිකව අදහාර්මිකව ඔබ මේ මොහොත්තේ හාල් තොගගනන් ඒකරාසී කරගෙන ගබඩා කරගන්නවා. දැන් එහෙම ගබඩා කරගෙන ඔබ තෘප්තිමත් වෙනවා හරි මොන ප්‍රශ්නයාවත් මට කන්න නැතුව මැරෙන්න්නේ මම අවුරුද්ධකට දෙහෙකට ඇතිවෙන්න හාල් එකතු කරගත්තා. ඔබ එහෙම හිතනවා. හැබැයි ඔබ ජීවිතයේ ඔබේ බොහෝ කටයුතු වෙනුවෙන් උපයාගත්ත මුදලක් වැය කරලා තමයි ඇතැම්විට ටිකක් වැඩි මුදලකටත් වෙන්න පුළුවන් මේ තොගේයේ එකතු කරගත්ත. මාස තුනහතරක් යනකොට මේ හාල් ටික ගුල් ලොගහනවා. මේක බඳිනවා. ඒ න පරිභෝජනයට නුසුදුසු ආකාරයේ විවිධ දෝස මේ හල් තොගේය තුළ ඇති වෙනවා. දැන් ඔබට මොකද වෙන්නේ. ඔබ ඉස්සෙල්ල හිතුවා දැන් මම හරි සුරක්ෂිතයි කොහොම හරි මගේ වැඩේ මං කරගත්ත මේිකම පොදිගහගත්ත ගොඩ ගහ ගත්තා දැන් මම ශක්තිමත් කියලා. එතකොට ඔබ කල්පනා කරේ නැහැ මේක නරක් වෙනවා කල්ලිකුත් වෙනවා කරමි සතුම් බෝවෙලා නොයි කාකාරයෙන් හානිවෙනවා ඒ විදිහට කල්පනා කරේ නැ. එතකොට ඔබ මොකද වෙන්නේ. අන්නර. දුකට දොන්නසට පරිදේවයට උපායාසයට ඔබ වැටෙනවා. හරයක් පිළිබඳව අවබෝධයක් නැතිවඒ දකින දේවල් තමන් ඒරාසී කරගන්නවා රැස්කරගන්නවා. ඒ වුනාට අනිත්‍ය දුක්ක අනාත්ම කියන මේ ත්‍රලක්ෂණය. සියලු සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයයි මේවා ස්තිරසාරන වෙනස්වීමට ලක්වෙනවා ඒ නිසාම හිතේ දොම්නස්ස දුකවේදනාව ඇදි කරනවා මේවා මට පාලනය කරන්න බැහැ එහෙම අවබෝධයක් නැතුව රාගයෙන් ඔබ යමකට ඇලෙනවා ඒ ඔබ රාගෙන් ඇලිච්චදේ වෙනුවෙන් ඔබ අරගල කරලා සටන්කරලා එදේ ලබාගන්නවා ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ තමන් මේ යතහර්තය නොදන්න නිසා. එට ව්‍යාදි සමහර වෙලාවට හිතේ තියෙන ආශාවන් ඉස්්ට නොවෙනකොට ආශාවන් ඉස්්ට නොවෙනකොට සාංකාව වගේ ඇතිවෙලා විවිධ මානසික විකෘතිතාවයන් ඇති කරනවා. තමන් ආසකරන ප්‍රිය කරන කෙනෙක් අභහාවයට පත්වනොත් මියගියොත්. ඇතැම්විට සමහර උදවියට මානසික කම්පන ඇතිවෙනවා. නින්ද යන්නේනෑ. බ වැඩක් පලක් කරකයාගන්න බෑ විවිධාකාරයේ ගැටලුවලට රෝගවලට ගොදුරුුවෙනවා. එවගේම අනිත් අයි රුස්සන්න නැති ස්වභාවයන් ඇති වෙනවා. අපි නිතර සමාජයේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන නිසා නොඒ කාකාරයෙන් මේවට නිදර්ශන මේ සමාජයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ කල්පනා කරල බලන්න ඔබේ ජීවිතයේ මේ අත්දැකීම් නැද්ද කියලා. ඕන තරම් ඔබට හොයාගන්න පුළුවන් වෙයි. එවගේ මේ තමන් ආසාවෙන් පොදිගහගන්න දේවල්, විනාස වෙන ස්වභාවයට ලක්විෙනේක කැඩිලබිඳිලා මරණයට පත්්‍යනේක ඒ දේවල් වලක්වාගන්න පුළුවන් කමක් නෑ. එක තමයි සංස්කාර ධර්මයන්ගේ ස්වභාවේ. ති මේවා තමයි අපිව නිතරම පුච්චන දැවීමට ලක්කරන ගිනි හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වල දෙන්නේ. මේ එකලොස් ගින්නේිං, රාගය, දවේසය, මෝහය, ව්‍යාධිය, ජරාව මරණය, සෝකය, පරිදේවය, දුක දොම්නස උපායාසය කියන, මේ එකලොස් ගින්නේි, පිච්චිපිච්චි දැවිදවී මැරෙනකම්ම ඉඳලා පණටික ගිහාාට පස්සේ. නැවත කොහේහරි භවයක උපපත්තිය ලබනවානන් ලබපුවානෙ කියලා ජීවත්වීමට නොවෙයි අපිට මේ මනුස්ස ජීවිතය ලැබිල තියෙන්නේ. මේ මනුස්ස ජීවිතයේ තුළින් මේ ගින්න නිවාගෙන සිසිලසක් ඇති කරගන්නට. මේ ගින්නෙන් දැවෙන්නේ නැතුව. පිච්චිලා අලුදූවිලි වෙන්න නැතුව මේ ජීවිතයට ආලෝකයක් ඇති කරගන්න පුච්චලයාට හැකියාව තියෙනවා. මේ ගින්නේ දෙවිදවී පිච්ි පිච්චි පුච්චලයා ගත කරන්නේ අන්දකාරයක. ඒ අඳුරෙන් එළියට ඇවිල්ලා ආලෝකයක් දල්වා ගන්නට තමන්ට හැකියාව තියෙනවා ප්‍රඥඥාවෙන් යුතුව මේ යත්තහාර්ථයේ වටහාගන්නවාන. ඒ ප්‍රඥාවෙන් යත්තහර්තයේ වටහාගැනීම සඳහා පුද්ජලයා කළ යුතු වෙන්නේ ධරුම මාර්ගයට නැඹුරු වෙලා ධරුම මාර්ගය ගමන් කරන එකයි. අපිට පෙන්නලදීලා තියෙනවා ඒ සඳහා මාවතක්. අප එක හඳුනාගෙන තියෙනවා ආර්්‍යෂ්ඨාංගික මාර්ගය මේ ගින්නට අපි හසුවවෙන්නේ මිත්‍යා දෘෂ්ටිය තුළ ගිලිලා ඉන්න නිසයි මිත්‍ය දුෘෂ්ටියෙන් මිදිලා සම්යයක් දෘෂ්ටිය ඇතිකර ගැනීම තමයි මේ ගින්නෙන් නිදහස්වමේ පළමුුවන පියවර ඒ සම්යදෘෂ්ටියය ඇතිකර ගැනීම සඳහා අපි කුමක්ද කළ යුත්තය තථහාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මයි අපි ඇසුරු කරන්න ඕන. ඒ ධර්ම මාර්ගය මයි අප ගමන් කරන්න ඕන ඒ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ටිකින් ටික ටිින්ටි අපිට මේ යථහාර්ථය අවබෝධ වෙලා ජීවිතයේ යථ ස්වභභාවය වටහාගෙන මේ ජීවිතය එ්දු ගිනිවලින් නිදහස් කරගෙන ජීවිතයට සිසිලසක් ලබාගැනීමට හැකියාවතියෙනවා. එස මෙතනද මතක් කරන්නේ. අන්ද කාරේන ඕනද්දා පදීපන්න ගවෙස්සත අඳුරෙන් ආලෝකයක් ඇතිකරගැනීම සඳහා. ර එලළියට ඇවිල්ල පහනක් දැල්ලීම සඳහා කටයුතු කරනවා කියන්නේ. අර රාගදවේශ මෝහනැමති කෙලෙස්වලින් මත්තෙලා ඒ ගින්නේම දැවිදැවි පිච්චිපිච්චි නොයිද එයින් ඉවතට ඇවිල්ලා ධර්මානුකූල ජීවිතයක් ගොඩනගාගැනීමයි.ඒ දරුණ මාර්ගයේ ගමන්කිරීම තුළින් අනිත්‍ය දුක්ක අනාත්ම කියන ත්‍රරක්ෂණය හඳුනාගෙන යතහර්ථයේ දැකලා සැනසිලිදායක මාවත ඔබට එලි පෙහෙලි කර ගැනීමට ඒ කාන්ත වසේම හැකියාව තිබෙනවා. එනිසා මේ ජීවිතය පහනක් දැල්වීමට ඔබ කටයුතු කරු. දුරජාණන් වහන්සේ දේශනා කරනවා පරි්චින්ද මිධං රූපං රෝග නිඩ්ඩහං පබංගුරං බිච්චති පූති සන්දේහෝ නිරත්හංව කලින්ගර. ඉවතහෙලු දරකැබැල්ලක් වගේ මේ ජීවිතය. මෙ රූපය නිතර කැඩෙනවා බිඳෙනවා. ඔබ රාගයෙන් ඇලෙන රාගයෙන් බැඳෙන මේ ජීවිතය ප්‍රූපය නිතර බිඳන එක. ඇග රැලි වැටෙනවා දට්ටික සුදු වෙනවා එවගේම දිගට තිබිච්ච ලස්සන කෙස්වැටිය එක දෙක හැලිලා මුළුමනිම්ම එවදිරාපත්වෙනවා. එවගේ නොයෙ කාකාරයේ. විපර්යාස විකෘතිතා මේ සිරුර තුළ ඇති කරනවා. එවගේ නිතර බිඳෙනවෝ වගේම මේක ෂණයක් ක්ෂණයක් පාසා විනාසයට ලක් වෙනවා. හැම මොහොතකම මේ සරීරය වෙනස්වීමට ලක් වෙනවා. එවිත රක්නමි. බිච්ජති පූති සන්දයෝ බිච්චති කියන බිඳන වගේම පූති සන්දයහෝ පූති කියන්නේ මළමුත්‍ර වගුරුවනවා. සැරව ගලනවා. එක තමයි මේක යථ ස්වභාවේ. එහෙව් රූපයකට තමයි ඔබ මම මගේ කියල ඇලෙන්නේ. ඔබේ නෙතගැටෙන එහෙ රූපයකට තමයි ඔබ රාගයෙන් මත් වෙන්නේ තමන්ගේ කරගන්න උත්සහ කරන්නේ. ඒ රූපය වෙනුවෙන් මේ කැඩෙන බිඳෙන මළමුත්‍ර වගුරුවන ඒ රූපය කෙරෙහි තමයි ඇඩිලා ඔබ ගැටුම් ඇති කරගන්නේ. එනිසා ඔබ තවතවත් මේ ගින්න තුළ දැවෙනවා පිච්චෙනව මිසක් ඔබට සැනසීමක් ලැබෙන් එනැහැ පින්වතුනිි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එෙමෙන්න මේ කාරණයයි. කාටහරි මේ අතහර්ථය තේරෙනවනං තමන්ට යම්පමණකින් හෝ සංසුම් මනසක් තියෙනවනං ඒ තවටිකක් ව්‍යාපූල කරගන්නේ නැහැ. ඒ තවදුරටත් සුරක්ෂිත කරගන්න තව තවත් සංසුම් කරගන්නයි වෙරවීරිය දරන්නේ. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා. බුද්ධිමත් මිනිස්සු ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙනකොට වඩාත් කල්පනාකාරීව විමසල බලල හොඳින් තීන්දු තීරණ අරගෙන එ ජීවිතයේ හමුවේ මතුවෙන උද්ගත වෙන ගැටලු නිරාකරණය කරගන්න ක්‍රියාත්මක වෙනවා. එවුනාට නෝගත් අග්ඥානයොමකද කරන්නේ. ඒ අය දුකක්වේදනාවක් කාවහම හිත ටාවේගයක් කාවහම අවදුරටත් මනස විකෘති කරගන්නවා. එකයන්නේ මටඒ ආපු දුකදරාගන්න බැරිකමට මං පොඩි අඩියක් ගැහුවා. මන්ටිකක් බිව්වා එහෙම තමයි මං හිත හදාගත්තේ. එකන්නේ තමන්ගේ මනස අසංවේදී විකෘති දෙයක් බවට පත්කරගත්තට පස්සේ අර පීඩාකාරී තත්වයම් මුළුමනින්ම අමතක කරලා කටයුතු කරන්න පුළුවන්. ඒවුනාට පීඩාකාරී තත්ත්වයම් එතනින් විසඳෙනවාද එතනින් ඒවා නිරවුල් වෙනවාද ඇතැම්බිට ඒවට පිටු පාලා විකෘති කරගෙන මත්වෙලා කටයුතු කිරීම තුළින් සිද්ධවෙන්නේ අර පිච්චෙන ස්වභභාවය තවතවත් වැඩියෙන් දැල්වීමක් පිච්චීමක් නොවෙහිද. ධර්මයට අනුව කටයුතු කරන කෙනා ධර්මය තුළින් ගැටලු දිහා බලලාඒගින්න තවතවත්? දල්වා ගැනීමට අවුළුවා ගැනීමට නොවේ කටයුතු කරන්නේ ඒගින්න පුළුවන් තරන් නිවැරදිව යහපත්ව නිවාගැනීමටයි. එසා බුදුරජාණන් වහන්සේ මෙ කාන්තාවෝ පන්සිේ දෙනා අරමුණු කරගෙන. බීමත් වෙලා සිහි විකෘතිතාවයට පත්වෙච්ච මෙ කාන්තාවූ. වි තත්වයට පත්වනාට පස්සේ. මේ ගිනිවලින් නොදැල්වී සුරක්ෂිත ජීවිතයක් ගතකරන්න පහනත් දැල්වීමට ආලෝකයක් පහළ කර ගැනීමට යොහුසුළුව ක්‍රියාත්මක වෙන්න කියලා අනුශසනා කළ ඔබටත්තියෙන්න්නේ වර්තමාන සමාජයේ. විවිධ ගිනිවලින් ඔබ දැල්වෙනවා පිච්චෙනවා. මේ සියල්ල අමතක කරලා බණභාවනා කරන්න කියන එකම නොවේ කියන්නේ. මේවත් එක් නොයේෙක් කාකාරයෙන් ගැටුම් ඇති කරගන්න යහැම තුළින් ඔබ තවතවත් අර්බෝධයෙන් අර්බෝධයට පත්වෙනවා. එනිසා ධර්මයට අනුව දැකලා ධර්මයට අනුව හිතල්ලා. මේ නිතර නිතර ගිනිවලින් පිච්චෙන දැල්වෙන මේ ජීවිතය සුරක්ෂිත කරගෙන දෙලෝවම ආලෝකයේ උදා කරගැනීමට කටයුතු කිරීමයි බුද්ධිමත් මනුස්්‍යයා විසිංකලයුත්තේ. එ ආලෝකයේ දැල්ලීම සඳහා ඔබට එකම ශක්තිය, එකම පිළිසරණ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ. ්‍රී සද්ධර්මයමයි. ඒ සද්ධර්මය ඇසුරින් ඔය දැල්වෙන ගිනි දැල් නිවාගෙන ආලෝකයේ උදාකරගන්නට සිසිලස පහල කරගන්නට කටයුතු කරන්න කියල සිහිපත් කරමින් ධර්මානු ශාසනාව අවසංකරනවා. අද නෙත්තෙෆිම් ධර්ම දක්ෂිණාව සඳහා, දායකත්තේ අරගෙන කටයුතු කරනවා දකුණු තලංගම විජිතපුර ජයන්තීමාවතේ නමයෙන් එකොළහ ඒ දරණ නිවසේ පදිංචි, පත්මා විධානගමගේ දියණිය විසින්. එතුමිය බලාපොරොත්තු එනවා දෙදාස් හතරේ ජුනි අටවන දින පරලෝ සැපත් විධානගමගේ ජයතිස්ස පියතුමාට දෙදාස් දොළහේ ජුනිමස්ස විසි අටවනදින පරලෝ සැපත්න් විධානගමගේ ලීලාවතී මෑණියන්ට පුුණ්ඥානුමෝදනා කිරීමට. දෙපාර්ුෂයේම මියගිය සියලු ඥාතීන්ට පිම් පැමණිවීමට සුජීවත්ව සිටින පවුලේ සහෝදර සහෝදරියන් දරු මුණබුරු මිනිපිරියන්ටත්. නිරෝගි සම්පත්තිය පාර්ථනා කරගෙන මේ උතුම් ධර්මදානමය පින්කම සිද්ධ කරගන්නට යෙදුනාා. තිං පත්මා විධානගමගේ මහත්මියයට එදියනියන්ට තමන් විසින් සිදුකරගත්ත මේ ධර්මදානමය කුසලානි සන්සේ ආනුභභාවයෙන් එතුමියටත් එතුමියගේ පවුල්වල සුජීවත්ව වෙසෙන දූදරු ඥාතෙහි තයිසී සහෝදර සහෝදරියන් මේ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය සෙතසාන්තිය සැලසේවා තුනුරුවන්ගේ සරණින් සියලු යහපත උදාවේවා ධර්ුමස්ශ්‍රවනය කරපු පින්වත් ඔබ හැම දෙනාටමත් වගේම නෙත්තෙෆෙම් කාර්යෙමණ්ඩලේ පින්ංවතුන් හැම දෙෙනනාටමත් මේ උතුම් පින්කමේ ආසිරවාදේ සැලසේවා ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා. දායකත්තේ දරපෝ පිංවතුම් බලාපොරොත්තිනාකාරයට එ නම් සඳහංකළ පරලෝ සැපත් සියලු දෙනා පිින් අනුමෝදං වේවා. එ අයගේ සසර ගමන සුවපත් කරගනීවා. ධර්ම ශ්‍රවනය කරපු ඔබ නමින් නියගිය හැම දෙනාටමත් මේ පින අත්පත්තේවා ඒ අයත් භවගමන සුවපත් කර ගනීවා දෙවියෝත් පිං අනුමෝදං වේවා දිවඉසුරු දියුණු කරගනීවා ඔබ හැම දෙනාම ආරක්‍ෂා කරත්වා කෙලවර ජාති ජරා මරණ කියන දුක්වලින් එතරව නිවන් දකින්නම මේ පිංකම අපි සෑම සියලු දෙනාටම එක ලෙසම හේතුවාසනාවී වා කියල පාර්ථනා කරගෙන පින් අනුමෝදං කරමු. ආකාසට්හාහා්චබුම්මට්ටහා දිහිවානගා මහිදිිකා ප menyangංතං අනුමෝෝදිත්වා චිරංරක්කහන්තු සාසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානගා මහිත්දිිකා පഞන්ත අනුෝදිත්වා ඉරංරක්හන්තු දේසනං ආකාසට්ටහචබුම්මට්ठා දේවානාගා මහිත්දිිකා පഞන්න්උෝදිත්වා චරරක් හන්තුතුවං සදාහාතිී ඉදංමී පුං්්‍යකම්මං ආසවක්හයා වහංහෝතු සබබ දුක්කා පමුන්චතුූ ඔබැ හැමදිනාටම තෙරුවන් සරණයි